नमस्कार वेवा बुद्धुरुवनट समदा बुद्धु हिमी शरणयामी। नमस्कार वेवा दमरुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनट समदा तिसारन शरणयामि। साधु साधु साधु। गर्तृ महासंग्रत्तिं अवसराई श्रद्धावंत पिंगतुनि कलातुरकिं लोकेट पहलवन सम्मा संबुद्धजानन वहांसे नमक गी देशनावक अदत्तुबट ශ්‍රවණීකරණ වාසනාව ලැබෙනවා. අද අපි මේ ශ්‍රවණීකරණ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ සංයුත්තනිකාය 4 වෙනි කියන පොත් වහන්සේ තුල. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ දේශනාව අපි දැන් විස්තරයතුව ශ්‍රවණී කරමු. මේ දේශනාවේ නම මාළුක්‍ය පුත්ත සූත්‍රය. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිදි වෙච්ච මාළුක්‍ය පුත්ත කියන ස්වාමීන් වහන්සේ ආරම්භයා භාගතුන් වහන්සේ වදාළ දේශනාව. මේකේ මුල කෙටියෙන් බුදුරජාණන් වහන්සේ කෙටි විස්තරයක් කරනවා. ඉන් අනතුරුව මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේ මාළුක්‍ය පුත්ත ස්වාමීන් වහන්සේට භාගතුන් වහන්සේ කෙටියෙන් වදාළ දේ විස්තර වශයෙන් තේරිච්ච ආකාරයේ විස්තරතු බුදුරජාණන් වහන්සේට ගාථා වලින් කියනවා. මේ දේශනාව තමයි දැන් අපි ශ්‍රවණය කරන්නේ. මාළුන්ගේ පුත් ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ ළඟට වැඩියා. භාගතුන් වහන්සේ ළඟට වැඩලා භාගතුන් වහන්සේට කියා හිටියා, ස්වාමිනී භාගතුන් වහන්සේ මට මේ මිනිස්සුන්ගෙන් වෙන් වෙලා හුදෙකලා වෙලා තනියම අප්‍රමාණ වීරියෙන් යුතුව කිලිස්තාවනි වීරියෙන් යුතුව දිවි දෙවෙනිකොට ධර්මී හැසිරෙන්න භාගතුන් වහන්සේගේ ශාසනය ඉටු කරන්න භාගතුන් වහන්ස මට කෙටියෙන් ධර්මය දේශනා කරන්න මං ඒ දේශනාව අනුගමනය කරලා මට සසරින් ඉතරට යන්න කෙටි දේශනාවත් දේශනා කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ එත්ත දානි මාළුන්ගේ පුත්ත කින් දහරේ බික්කු චක්කාම. මාළුන්ගේ පුත්ත ඔබ මේ වයසට ගිහිල්ලා යත්‍රෙහි නාම තුවම් බික්කු ජින්නෝ උද්දෝ මහල්ලකු අද්දගත්තු වයෝ අනුපත්තු සංකිත්තේන ඕවාදං යාජ සීති. ඔබ මේ ඉල්ලනවා වයසට ගිහිල්ලා බොහෝ වයසට ගිහිල්ලා දිරපු කෙනෙක් වෙලා කෙටියෙන් දේශනාවක් දේශනා කරන්න කියලා ඉල්ලනවා. මම ඔබටත් කෙටියෙන් දේශනා කරනවා නම් මේ තරුණ භික්ෂුන් වහන්සේලාට මං මොනව දේශනා කරන්නද කියලා අහනවා. කිව්වම මෙයා කියනවා, එම් කියන්නේ පා ස්වාමිනී භාගතුන් වහන්සේ මම වයසට ගියා වෙන්න පුළුවන්, දිරලා ගියා වෙන්න පුළුවන්, අන්තිම වයසට පැමුණා වෙන්න පුළුවන්. නමුත් ස්වාමිනී මට හිතන්න කල්පනා කරන්න පුළුවන්, ඒ නිසා භාගතුන් වහන්සේ මං කෙරේ අනුකම්පාවෙන් මට මේ ගණ්‍යාගින් ඉංගිලා මිනිසුන්ගින් ඉංගිලා හුදෙකලාවේ තනියම බණ භාවනා කරගෙන ධර්මයේ හැසිරෙන්න දාම් කරුණක් සිහි කරන්න යමක් මට දේශනා කරන්න භාගතුන් වහන්සේ කරන විදිහට කියන විදිහට මම ඒක කරලා මම මේක තේරුම් ගන්න මාසි ගන්නම් කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මේක දේශනාව කෙටියෙන් විස්තර කළා. දැන් කෙටියෙන් ඉල්ලපු එක කෙටියෙන් දුන්නා. තංකින් මඤ්ඤසි මාළුන්ගේ පුත්ත යේතේ චක්කු විඤ්ඤයා රූප ආදිත්තා ආදිත්ත පුබ්බා නච පස්සති නච තේ හෝති පස්සේ යන්ති අත්තිරේ තත්ත චන්දෝවා රාගෝවා පේමං වාති. බුදුරජාණන් වහන්සේ ආනවා හරි ලස්සනයි. භාග්‍යතුන් වහන්සේ ආනවා මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේගෙන්, මාළුන්ගේ පුත්ත ඔබට මොකද්ද හිතෙන්නේ කියලා අහනවා. අහින් දැනගන්න, දැන් අපි අහින් ලෝකේ දැනගන්නවා.
ඇයින් දැනගන්න මේ ලෝකේ මෙතෙක්කල් දැකපු නැති ඒ වගේම ඉස්සරහට දකින්න නොලැබෙන දකින්න ඕනි කියලා හිතෙන්නේවත් නැති යමකට ආසාවක් ප්‍රේමයක් චන්ද්‍රාගයක් ඇතිවිදි කියලා අහනවා කැමැත්තක් ඇතිවිදි කියලා අහනවා ඒ කියන්නේ මෙතෙක්කල් අපි දැකපු නැති දෙයක් ඒ වගේම අපිට ඉස්සරහට අපි කොච්චර කල් ජීවත් වුණත් අපිට පේන්නේ නැති දෙයක් දකින්න ලැබෙන්නේ නැති දෙයක් අපින් අපි බලන්න ඕනි කියලා හිතින් හිතපුවත් නැති දෙයකට අපේ හිතේ කැමැත්තක් චන්ද්‍රාගයක් ඇතිවිදි කියලා අහනවා ඇතිවිද අපි මෙතෙක්කල් දැකලත් නැහැ ඉස්සරහට අපිට දකින්න හම්බෙන්නෙත් නැහැ දකින්න ඕනි කියලා අපිට හිතෙන්නෙත් නැති දෙයකට අපිට කැමැත්තක් ඇතිවිදි කියලා අහනවා මම කියනවා නොහෙතම් බන්ති ස්වාමීන් වහන්සේ කියති භාග්‍යතුන් වහන්සේ එහෙමනම් වෙන්න බෑ කිව්වා එහෙම කැමැත්තක් චන්ද්‍රාගයක් ප්‍රේමයක් ආසාවක් හටගනී කියන එක වෙන්න බෑ කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ක පුතේ වගේමයි ඒතේ සෝත විඤ්ඤයා සද්දා අසුතා අසුතු පුබ්බ කලින් අහලත් නැති ඉස්සරහට අහන්න ලැබෙන්නෙත් නැති අහන්න ඕනේ කියලා හිතෙන්නෙත් නැති යම් શબ્දයකට ඔබේ හිතේ කැමැත්තක් ආසාවක් චන්ද්‍රාගයක් හටගනීද කියලා අහනවා නැහැ කිව්වා එහෙනම් මාළුන්ක පුතේ ඔබට නාසයට සුවඳ දැනෙනවා එතකොට අතීත මෙතෙක්කල් විඳපු නැති සුවඳක් ඉස්සරහට විඳින්න ලැබෙන්නෙත් නැති සුවඳක් විඳින්න ඕනි කියලා හිතෙන්නෙත් නැති සුවඳකට ඔබට ආසාවක් චන්ද්‍රාගයක් ප්‍රේමයක් හටගනීද කියලා අහනවා නෑ කිව්වා එහෙමනම් මාළුන්ක පුත්ත ඔබට කෑම ජාති තියෙනවා මෙතෙක්කල් කෑපු කාපු කාපු වීපු නැති ඉස්සරහටත් කන්න බොන්න හම්බෙන්නේ නැති ඒ වගේම කන්න ඕනි බොන්න ඕනි කියලා හිතෙන්නෙත් නැති යම් කෑම ජාතියකට ආසාවක් චන්ද්‍රාගයක් ප්‍රේමයක් හටගනීද කියලා අහනවා. පිච්චර ලස්සනද නෑ කිව්වා. ඊළඟට මාළුන්ක පුත්ත ඔබට පහස දැනෙනවා. මාළුන්ක පුත්ත ඔබට යම් කිසි පහසක් අතීතේ ලැබිලත් නැත්තා. ඉස්සරහට ලැබෙන්නෙත් නැත්තා. ලබන්න ඕනි කියලා හිතෙන්නෙත් නැති නැත්තම් එවැනි පාසකට ඔබට ආසාවක් කැමැත්තක් චන්ද්‍රාගයක් හටගනීද කියලා ඇහුවා. එතකොට මෙයා කියනවා භාගතුන් වහන්සේ එහෙම නෑ කිව්වා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මාළුන්ක පුත්ත ඔබ මෙතෙක්කල් හිතින් හිතපු නැති එකක්. ඉස්සරහට ඔබ හිතන්නෙත් නැති එකක්. ඊළඟට ඔබට මෙහෙම එකක් මං අනාගතේ හිතන්න ඕනි කියලාවත් හිතෙන්නේවත් නැති එකක් ගැන ඒ සිතිවිල්ලක් ගැන ඔබේ හිතේ එහෙම සිතිවිල්ලකට කැමැත්තක් ආසාවක් චන්ද්‍රාගයක් හටගනීද කියලා ඇහුවා. නැහැ කිව්වා. හරි ලස්සනයි. බුදුරජාණන් වහන්සේ වදාළ මාළුන්ක පුත්ත එහෙමනම් ඔබට මෙන්න මෙහෙම දැන් කරන්න ඕනේ. දැක්කොත් එහෙම යමක් අර ස්වභාවයෙන් හිතන්න කියනවා දැක්කොත් දැකීම මාත්‍රයක් විතරයි අරගෙන යන දෙයක් තියාගන්නේ නැහැ දැක්කොත් දැකීම මාත්‍රයකින් එතනින් නවතින්න කියනවා දැක්කා විතරයි එතනින් එහාට මුකුත් හිතන්න එපා කියනවා සරාගීවෙකට බැඳෙන්න ඕනෙත් නැහැ ඊළඟට සදෝසියව ද්වේෂ හිතක් ඇති කරගෙන ඒකට ගැටෙන්න යන්න ඕනෙත් නැහැ ඒකට ආස්වාදයෙන් බලල ඒකට මුලා වෙන්න යන්න ඕනෙත් නැහැ ඒ දැක්කා කියලා එක හිතේ තියාගන්න ඕනෙත් නෑ මතකයක්වත් තියාගන්න ඕනේ නෑ දැක්කෝ දැකීම මාත්‍රයකින් එතනින් අතහරින්න කියනවා අර වගේ දැන් අර හැම දෙයකට කැමැත්ත චන්දරාගේ කට ගන්න නෑනේ ඒ වගේ මේක දැකීම මාත්‍රයකින් ඒක අතහරින්න කියනවා ඊළඟට මාළුන්ක පුත්ත ඇසීම මාත්‍රයකින් ඒක අතහරින්න කියනවා කනට මොන හරි දෙයක් ඇහුනොත් එහෙම ඇසීම මාත්‍රයකින් ඒක නවත්තන්න කියනවා එතනින් අතහරින්න කියනවා තියාගන්න එපා කියනවා අනාගතයට තරම් යන්න ඕනි කියලා මතක තියාගන්න එපා කියනවා කෙලෙසක් කෙලෙසයක් විදිහට සරාගීව වේවා සදෝසීව වේවා මුලාවකටපත් වෙලා හරි ඒක රඳව ගන්න එපා කියනවා හිතේ එතනින් මතාරින්න කියනවා ඊළඟට මාළුන්ක පුත්ත සුවඳක් දැනුණොත් දැනීම මාත්‍රකින් එතනින් අතාරින්න කියනවා රසයක් දැනුණොත් රස මාත්‍රකින් එතනින් අතාරින්න කියනවා පහසක් දැනුණොත් කයට ඒ දැනෙන කන්නකටම එතනින් අතහරින්න කියනවා අරගෙන යන දෙයක් තියාගන්න එපා කියනවා කෙලෙසියක් තියාගන්න එපා කියනවා අරගෙන යන්න
හිතට යමක් හිතුනොත් හිතී මාත්‍රයකින් එතන නවතින්න කියනවා. අරගෙන යන දේ තියාගන්න එපා කියනවා. මාළුන්ගේ පුත්ත ඔබ මේ විදිහට වාසය කළොත් දැකීම් මාත්‍රයකින් ඔබ නැවතුනොත් ඇසීම් මාත්‍රයකින් ඔබ නැවතුනොත් සුවඳ දැනීම් මාත්‍රයකින් ඔබ නැවතුනොත් රස විඳීම් මාත්‍රයකින් ඔබ නැවතුනොත් ඊළඟට පහස ලැබීම් මාත්‍රයකින් ඔබ නැවතුනොත් හිතට යමක් හිතෙද්දී සිතීම් මාත්‍රයකින් මේක හිතුවා එහෙම අතෑරියා සිතීම් මාත්‍රයකින් ඔබ නැවතුනොත් මාළුන්ගේ පුත්ත ඔබ මෙතන නැත මාළුන්ගේ පුත්ත ඔබ මෙතන නැත්තම් ඔබ වෙන තැනකත් නැත මාළුන්ගේ පුත්ත ඔබ මෙතන නැත්තම් වෙන තැනකත් නැත්තා මාළුන්ගේ පුත්ත ඔබ මෙලව නැත මාළුන්ගේ පුත්ත ඔබ මෙලවත් නැත්තම් මෙලව නැත්තම් පරලවත් නැත එනම් මාළුන්ගේ පුත්ත ඔබ මෙලවත් නැත්තම් පරලවත් නැත්තම් දෙලොවම නැහැ මෙලවත් නැහැ පරලවත් නැහැ දෙලොවම නැහැ මාළුන්ගේ පුත්ත ඔබ මේ විදියට වාසය කළොත් මෙලවත් නැහැ පරලවත් නැහැ සියලු දුකින් නිදහස් ප්‍රශ්න ඉවරයි ගිනියන දෙයක් මොකුත් නැහැ ඔක්කොම අතහැරලා සා මුලින් සියලු දුකින් නිදහස් වෙලා ඉවරයි කියලා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් වදාලා බලන්න අරහත්ත්වයට පත් වෙන්න ඕන කාරණාව මේකේ තියෙනවා සම්පූර්ණයෙන් මේ සසර කල්ප ගණන් ගෙවාගෙන ආපු සසරේ අවසානේ මෙතන තියෙනවා. එළු වෙලා වෙලි කැපුම් කද්දි ගලා ගියලේ සතර මහා සාගරේ ජල කඳ ඉක්මවුණු සසරක් අපි ආවා. ඒකේ අවසානේ මෙතන තියෙනවා. නේද? මෞගේ වියෝදි හඬද්දි ගලා ගිය කඳුළු සතර මහා සාගරේ ජල කඳ ඉක්මවනවා. ඒක නවත්තන ගමන මෙතන තියෙනවා. අවසන් කරන පාර මෙතන තියෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අංග සම්පූර්ණයි. උන්වහන්සේගේ දේශනාව පරිපූර්ණයි. සහ මුලින්ම සත්‍යයි. උන්වහන්සේ මෙතනින් එතරට යන පාර දේශනා කළා. ඊට බලන්න දැන් මේක දේශනා කළාට පස්සේ මාළුන්ගේ පුත්ත ස්වාමීන් වහන්සේ කියා හිට ඉමස්ස බවාහං බන්තේ භගවතා සංකිට්ඨේන භාසිතස්ස එවං විත්තරේන අත්තං ආදානාමි ස්වාමිනී භාගතුනාස ඔබ වහන්සේ කෙටියෙන් දේශනාව දේශනා කළා. ඔබ වහන්සේ කෙටියෙන් දේශනා කරපු දේශනාව ස්වාමිනී භාගතුන් වහන්සේ මං විස්තර වශයෙන් මේ විදිහට තේරුම් ගත්තා. දැන් බලන්න ශ්‍රාවකයාගේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මේ කෙටියෙන් කියනවා. ඒ කෙටියෙන් කියපේක ශ්‍රාවකයා ඒ සැනින් විස්තර වශයෙන් කියනවා බුදුරජාණන් වහන්සේට. වැටහිලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව උන්වහන්සේට තේරිලා. විස්තර වශයෙන් කියනවා උන්වහන්සේ ගාථා වලින් කියනවා බුදුරජාණන් වහන්සේ කෙටියෙන් විස්තර කරපු දේ ගාථා වලට විස්තර ඇතුව කියනවා බුදුරජාණන් වහන්සේට කියා හිටියා ස්වාමිනී භාගතුන රූපං දිස්වා සති මුට්ටා ඇහැට පේනවා ලෝකේ පේනකට සිහිය මුලා වෙලා සිහිය නැහැ මේ කොහෙද ඉන්නේ මොනවද බලන්නේ මොකුත් සිහිය නැහැ සසරක ඉන්නේ සසරෙන් මිදෙන්න ඕන එමුකු සීයක් නැහැ. සී මුලායලා උහි බල අපි වගේනේ. උහි බලවල යනවා. බලවල යනකොට මොකද වෙන්නේ? පේ නිමිත්තක් මනස අපිට ලෝකේ ඇත්ත පේන්නේ නැහැ. අපිට පේන්නේ අනිත්‍ය ලෝකේ නිට්ටි විදිහට පේන්නේ. හැමතැනම අපි බලන්නේ අනිත්‍ය විදිහට නෙවෙයි නිට්ටි විදිහට. දුක්ඛිත ලෝකේ අපිට පේන්නේ සැප ස්වරූපී. ඊළඟට අනිත් අනාත්ම ලෝකේ පේන්නේ අපේ වශයෙන් පවත්න්න පුළුවන්මයි කියලා මම හිතන්නේ. අසුභ ලෝකේ අපිට පේන්නේ සුභ වශයෙන්මයි. අපිට මේ පේන ලෝකෙට අපි මේ ග්‍රහණය වෙන්නේ. අපිට නොපෙනෙන ලෝකෙ තව බොහෝ ප්‍රමාණයක් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ හිත උන්වහන්සේට පේන්නේ මනුස්ස ලෝකෙ විතරක් නෙවෙයි. උන්වහන්සේට දෙව්ලෝ පේනවා. බඹලෝ පේනවා. දෙව්ලෝ බඹලෝ පේන්නේ මේ ටික විතරක් නෙවෙයි. උන්වහන්සේට දෙව්ලෝ මේ ලෝකෙ පටන් ගත්ත කෙලවරක් දක්වා දෙව්ලෝ යම් තාක් තිබ්බද ඒ තාක් දුරට උන්වහන්සේට පේනවා දෙව්ලෝ ස්වභාවය. අස්සක් මුල්ලක් නැර හැමතැනම පේනවා. ඒතරනේ බුදුරජාණන් වහන්සේට බඹලෝ අස්සක් මුල්ලක් නැර සියල්ල පේනවා. අතීත යම් තාක් දුර ඇද්ද ඒ තාක් දුරට උන්වහන්සේට බඹලෝ පේනවා අස්සක් මුල්ලක් නැර. එතකොට මනුස්ස ලෝකේ සැපේට අපි මේ පේන දෙයට අපි අහු වෙලා මෙහෙම යනවා නම් අපිට දෙව්ලෝ අපේ වුණොත් ගැන අහන දෙයක් නැහැ. බඹලෝ අපේ වුණොත් එහෙම අපිට අහු වෙන එක ගැන අහන දෙයක් නැහැ. එහෙම නේද? එතකොට දැන් බලන්න අපි
මේ මනුස්ස ලෝකෙට අපි සිහිමුලා වෙනවා නම් අපි දෙව්ලොව අපේ වුණොත් දිවිමානයක් පෙවුණොත් එහෙම අපිට අනිවාර්යෙන් සිහිමුලා වෙනවා. බඹලෝක බ්‍රහ්ම විමානයක් පෙවුණොත් එහෙම අනිවාර්යෙන් අපිට සිහිමුලා වෙනවා. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ සිහිමුලා වෙන්නේ දෙව්ලොවක් දැක්කත් බඹලොවක් දැක්කත් අතීත කල්ප ගණනාවක් කෙලවට ආපස්සට බලාගෙන ගියත් බුදුරජාණන් වහන්සේගේ හිතේ කෙලිස් මාත්‍රයක් හටගන්නේ. ඒ තත්ත්වයට පත් වෙලා උන්වහන්සේ මේ අතහරින්න කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කළා. මානිනී අවිද්‍යාව අතහරින්න, අවිද්‍යාව අතහරින්න පුළුවන්. අවිද්‍යාව අතහරින්න, අවිද්‍යාව අතහරින්න බැරි නම් මානින්න මම ඔබට අවිද්‍යාව අතහරින්න කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, අවිද්‍යාව අතහැරීමේ මහා සැනසිල්ලක් උදා වෙනවා. මානි අවිද්‍යාව අතහැරීම මහා සැනසිල්ලක් උදා වෙන්නේ නැත්නම් මම ඔබට අවිද්‍යාව අතාරින්න කියලා කියන්නේ. මොනතරම් මහා කරුණාවක දුන්නාන්සේ මේ ඉස්මතු කර කර පෙන්නන්නේ. ඒක දැන් කියනවා. දැන් මාළඟ බුද්ධ ස්වාමීන් වහන්සේ විස්තර කරනවා භාගතුනාස රූපේ දැක්කට පස්සේ සිහි මුලා වෙලා නම් තියෙන්නේ එයා ලෝකෙ දිහා බලන්නේ ආස්වාදී. පිය නිමිත්තම් මනසිකරවතු. ප්‍රිය නිමිති සිහි කරනවා. ලෝකෙ ලස්සනයි, මිහිරි, සැපයි, නිත්‍යයි මේ විදිහට තමයි මෙයා කල්පනා කරන්නේ. ඒ විදිහටම සිහි කර කර ඉන්නවා. මේ විදිහට සිහි කර කර ඉන්නකොට සාරත්ත චිත්තෝ වේදීති. එයාට මේ ලෝකේ විඳින්න තියෙන්නේ ඇලිච්ච සිතකින්, ලෝකෙට ඇලිච්ච සිතකින්. ඒකයි අපිට අපි කොච්චරවත් මේ ලෝකේ බැලුවා කියලා අපිට ඇති වෙන්නේ. කොච්චර දේවල් බල බලා ගියත් නේද ඇති වෙන්නේ. ඊයේ බැලුවා ඇති වුණේ නැහැ. පෙරේද බැලුවා ඇති වුණේ නැහැ. අවුරුදු 100,000 ගණනාවක් අතීතයේ බලබලා ගියත් අපි සසරක්ම බැලුවත් ආපස්සට අපිට කොච්චර බැලුවත් ඇති වුණේ නැහැ. ඇයි ඒ හේතුව? අපි බලන්නේ ආස්වාදයටමයි බලන්නේ නේද? කොච්චර දුක්ඛිත දේවල් මේ සසරේ තිබ්බත් අපි බලන්නේ ආස්වාදේ. අපි බලන්නේ එකින් සැපයක් හොයන්න, සොම්නසක් හොයන්න, සැනසෙල් ඉන්න පුළුවන් යමක් මේකේ තියෙනවද කියලා. අපි මේ ලෝකෙට රැවටෙනවා. ඇයි මුලා වෙච්ච සිහින් අපි බලන්නේ නේද? මුලා වෙච්ච සිතින් බලන්නේ, අවිද්‍යාසහගත සිතින් බලන්නේ, නිත්‍ය සංඥාවේ පිහිටවල බලන්නේ, සැප සංඥාවේ පිහිටවල බලන්නේ නේද? අපි හැමතිස්සෙම ආස්වාදයක් හොයන නිසා මේක අපිට පේන්නේ මේකෙන්ම සැපයක් හොයන්නේ, මේකෙන්ම සැපයක් හොයන්න මහන්සි වෙන නිසා අපි ඒකට ඇලෙන්නමයි බලන්නේ. ගැලවෙන්නමයි බලන්නේ, ඇලෙන්නමයි බලන්නේ. එතකොට මොකද වෙන්නේ? ඇලිච්ච සිතින් තමයි විඳවන්න තියෙන්නේ. එතකොට විඳිනවා යා, විඳින්නේ ඇලිච්ච සිතින්. එතකොට සැපයක් ආවත් ඒකටත් අහු වෙනවා, දුකක් ආවත් ඒකටත් අහු වෙනවා, ඇලෙනවා ඒකටත් ගිහිල්ලා. උපේක්ෂා සහගත වින්දනයක් ආවත් ඒකටත් අහු වෙනවා, ඇලෙනවා ගිහිල්ලා. ඔක්කොම ග්‍රහණී කරගන්න. එතකොට මොකද වෙන්නේ? තංච අජ්ජෝසායි තිට්ඨති. ඒකේ හිත බැස ගන්නවා. ඇලුන සිතින් ඉඳවලා ඒකට බැස ගන්නවා. ඇතුලේ පිහිටනවා ගිහිල්ලා ඒක. පිහිටියට පස්සේ මොකද වෙන්නේ? තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේකා රූප සම්භව. දැන් හිතින් මේක වඩනවා. ඒ විඳීම සේවනය කරනවා. ඇහින් බලන බලන දේ තුළින් නොඑක් දේවල් ඇහැට පේනවා. දැන් පාරේ යනකොට කොච්චර දේවල් තියෙනවද බලන්න. වටේ පිටේ බල බලා ගියොත් කීයකට ඇලෙනවද හිත? යනකම්ම ගිහිල්ලා සිහි කරන්න දෙයක් තියෙනවා. නේ? ගිහිල්ලා අවුරුදු ගණනාවක් සිහි කරන්න දෙයක්, හොඳ ලොට්ටයක් හම්බෙනවා, ගෝණි ගණන් ටිකක් හම්බෙනවා. හිතට ගිහිල්ලා හිතන්න දේවල් නේද? හොඳ මල්ලක් හදාගන්න පුළුවන් දැන් පාරට බැස්සොත්. එතකොට හිත ඇතුලේ ගිහිල්ලා පීඩියට පස්සේ ගිහිල්ලා සිහි කර කර සිහි කර කර විඳිනවා. මතක් කර කර මතක් කර කර විඳිනවා. සරාගීව විඳිනවා. ඊට පස්සේ ද්වේෂය ඇති කරගෙන විඳිනවා. ක්‍රෝධ කර කර විඳිනවා. එකට එක කර කර විඳිනවා. මාන්නය ඇති කරගෙන විඳිනවා. පලි අරගන්න කල්පනා කර කර විඳිනවා. ගුණමකුකම් ගැන හිත හිත විඳිනවා. කොහොම හරි මේක කරලා අරකට අහු වෙලා ග්‍රාණී වෙලා විඳෝ විඳෝ ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? අභිජ්ජාච විහේසාච. දැන් දැකපු දේ තුලින් ඒ ගැන සිහි කර කර විඳවද්දී අනවබෝධයෙන් හටගන්න ආසාවෙන් වෙහෙසටපත් කරනවා. අවිජ්ජාච විහේසාච. අවිද්‍යාවෙන් හට අනවබෝධයෙන් හටගන්න ආසාවත් වෙහෙසත් නිසා එයාගේ හිත පෙළන්න පටන් ගන්නවා.
වෙහෙසත් තියන දැන් එක එක හොයන්න ඕනේ. දැන් ආස්වාදයෙන් එළි එළි විඳා දැන් හොයන්න ඕනේ. දැන් කල්පනා කළානේ නේද? බලලා තරහ ඇති කර ගන්න ඕනේ ඇති වුණා. ඒකට ඇල්ලලා ඒකට කල්පනා කරු හිටියා. දැන් තරහ ගන්න පලි ගන්න දේවල් කරන්න හොයන්න ඕනේ. නේද? ඒකින් වෙහෙස වුණා හිත. හිත පෙලන්න පටන් ගන්නවා. ඊළඟට මාන්න්‍ය ඇති කර ගන්න දේවල් දැන් හොය හොය විදුණුවා. වෙහෙසටපත් වෙනවා. ඊළඟට අනවබෝධයෙන් හටගත් ආසාව මේ ලෝකේ අරව බලන්න ඕනේ මේව බලන්න ඕනේ අරකහන් අරක බලන්න යන්න ඕනේ මේක බලන්න යන්න ඕනේ කියලා හිත ඒ බැලීමකින් නැවතුණේ නැහනේ ආසාව හටගත්ත දැන් ඊවෙන් විහිස වුණා හිත දැන් ඕනේ ආයෙ බලන්න ඕනේ ආයෙ බලන්න ඕනේ ආයෙ යන්න ඕනේ අරක ගන්න ඕනේ මේක ගන්න ඕනේ කියලා හිත විහිසන්න පටන් ගන්නවා එතකොට මොකද වෙන්නේ ඒවං ආචිනතෝ දුක්ඛං ඔහු දුක ළඟයි ආරා නිබ්බානං උච්චති ඔහුට නිවන කරා යන්න බෑ නිවනින් ඈතට යනවා සසරට එකතු වෙනවා දුකට එකතු වෙනවා නිවනින් ඈත් වෙනවා බලන්න කොච්චර ලස්සනද කියලා අපිට අපි මේ විදිහටමයි සසර හිර වුණේ කලින් ජීවිතෙත් මේ විදිහටමයි සසර හිර වුණේ ඊට කලින් ජීවිතෙත් අපි මේ විදිහටමයි සසර හිර වුණේ අපි දෙව්ලෝ ගිහිල්ලා ඉපදිලා හිටියත් ওই විදිහටමයි සසර හිර වුණේ බඹලෝ ගිහිල්ලා ඉපදිලා හිටියත් ওই විදිහටමයි සසර හිර වුණේ නිරේ ගිහිල්ලා හිටියත් ওই විදිහටමයි සසර හිර වුණේ පෙරේත ලෝකෙ ගිහිල්ලා හිටියත් ওই විදිහටයි සසර හිර වුණේ ඊළඟට තිරිසන් ලෝකෙ ගිහිල්ලා හිටියත් ওই විදිහට තමයි සසර හිර වුණේ මනුස්ස ලෝකෙ තිර වුණා යන යන තැන හිර වුණා මිසක් ගැලුණේ නැහැ එතකොට බලන්න ඇහැ නිසා අපි කොච්චර දුරක් සසර විඳෙව්වද ඇහැ නිසා අපි ඇහැට රැවටිලා කොච්චර විඳවනවද ඉස්සරහට තව කොච්චර විඳවන්න තියෙනවද මේ මුලා වෙච්ච සිහිය නිසා නේද ඊළඟට බුදුරජාණන් වහන්සේට මෙයා කිය මේ ස්වාමීන් වහන්සේ කියා හිටිය ස්වාමිනී භාගතුන සද්දං සුත්වා සති මුට්ටා සද්දය අහනවා අහන්නේ සිහි මුලා වෙච්ච සිතින් අවබෝධයක් නැහැ නේද කන් පාට කණ්ණාඩියක් දාගත්තා වගේ පාට කණ්ණාඩි කොළ පාට කණ්ණාඩි දෙක දාගත්තට පස්සේ කොළපාට ලෝකයක් පේනවා. රතුපාට කණ්ණාඩි දාගත්තට පස්සේ රතුපාට ලෝක මේ වගේ අනිත්‍ය ලෝකේ නිත්‍ය කණ්ණාඩි දාගත්තට පස්සේ නිත්‍ය විදිහට ඔක්කොම පේනවා. බුදුරජාණන් දවසක් වදාලා මහණෙනි මේ කොසල් රජුරුවන්ගේ යම් සැප සම්පතක් ඇද්ද මේක තමයි කියනවා මේ කොසල් රාජධානී තියෙන අග්‍රම සැපත. කොසල් රජුරු විඳවන සැපත. නේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඒ කොසල් රජුරුවන්ගේ යම් සපතක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියනවා ඒක නිත්‍ය නේ දැන් තියනවාද ඒක කොසල් රජුරුව තාම ඉන්නවද නෑනේ එතන ඉවරයි නේද කොසල් රජුරුවන්ගේ යම් සම්පතක් තිබ්බ දැන් ඒක නෑ ඒක අනිත්‍ය වෙලා ගිහිල්ලා නේ බුදුරජාණන් වහන්සේ දාලා මේ විදිහට කල්පනා කරන එක්කෙනා මහණෙනි කොසල් රජුරුවන්ගේ සපතවත් ඇලෙන්නේ නෑ කියනවා මාන්නේ මේ තවතිසාවාසී දෙවියන් අතර සක් දෙවිඳුගේ යම් සැප සම්පතක් ඇද්ද මහණෙනි මේක අග්‍රයි කියනවා මාන්නේ සක් දෙවිඳුගේ යම් සැප සම්පතක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියනවා අනිත්‍ය නේ ඒකත් අනිත්‍යයි කියනවා මේ විදිහට කල්පනා කරන භික්ෂුව මහණෙනි සක් දෙවිඳුගේ සැපේටවත් හිතාලවන්නේ කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සහස්‍රී බ්‍රහ්මලෝක ධාතු මේ සහස්‍රී ලෝක ධාතු තුල ඒ සහස්‍රී ලෝක ධාතු උන්වහන්සේ විස්තර කළා දඹදිව් 1000ක් ඇති මාමේරු 1000ක් ඇති සිනේරු 1000ක් ඇති සතර මහා සාගර 4000ක් ඇති ඊළඟට තවතිසා 1000ක් ඇති මේ විදිහට විස්තර කරලා චාතු මහරාජික දිව්‍ය ලෝක 1000ක් ඇති මේසා විශාල සහස්‍රී ලෝක ධාතුවට මහා බ්‍රහ්මරාජය අග්‍රයි කියනවා මහා බ්‍රහ්මරාජයාගේ යම් සැපතක් ඇද්ද ඒක අග්‍රයි කියන මේ ලෝ ධාතුව තුල වසංගී පවහත්තනවා කියනවා. එතකොට මේ මහා බ්‍රහ්මරාජයාගේ සැපය අග්‍රයි කියනවා. මහණෙනි මහා බ්‍රහ්මරාජයාගේ සැපයත් අනිත්‍යයි කියනවා. ඒකෙත් අස්තිරයි කියනවා. ඒකත් අස්තිරයි. අස්සසිල් රහිතයි. මහණෙනි මේ විදිහට කල්පනා කරන භික්ෂුව මහා බ්‍රහ්මරාජයාගේ සැපේවත් හිත පිටවන්නේ නැහැ කියනවා. ඒ ගැනත් කලකිරිනවා කියන මේකත් අනිත් වෙලා යනවා කියලා.
එහෙනම් අපිට මේ පේන ලෝකේ අතහරින්න කියන එක ගැන කවර කතාද? නේද? දැකීම මාත්‍රයකින් මේක නවත්තන්න කියන එක ගැන කවර කතාද? ඇසීම මාත්‍රයකින් මේක නවත්තන්න කියන එක ගැන කවර කතාද? බුදුරජාණන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ කියයි තිය භාගතුන සද්දං සුත්වා සති මුට්ටා. සද්දේ අහනවා, සිහි මුලා වෙලා මේ අපිට සින්දු ඇහෙනවා. අපි සසරෙ ඉන්නේ කියලා මතක නෑ නේද? මේ සින්දු අහනවා සසරෙ ඉන්නේ කියලා මතක නෑ. මහා දුකක් ඉස්සරහට විඳවන්න තියෙනවා කියලා මතක නෑ. ආපු සසර ගමන මතක නෑ. ඉස්සරහට යන්න තියෙන සසර ගමන මතක නෑ. නේද? ගින්නි පිච්චෙන්න තියෙන වාර ගන්න ඉස්සරහට ඒ මොකුත් මතක් වෙන්නේ නෑ. ගල් පාරවල් කාලා බෙලි කැපුම් කාලා මැරෙන්න තියෙන සසර ගමන මුකුත් මතක් වෙන්නේ නෑ. විඳු විඳු හිටියම ඇති කියලා අපිට හිතෙන්නේ. මහා සපතක් මේකේ තියෙනවා. එහෙනම් මේක විඳින්න ඕනේ කියලා සද්දෙට අහු වෙනවා අපි. ඒකේ තේරුම මොකද්ද? සිහි මුලා වෙලා. සිහිය නෑ. නේ? මේක අනිත් වෙලා යන එකක් මීට වෙදී අග්‍ර දෙයක් අපි හොයන්න ඕනේ කියලා සිහිය නෑ. එතකොට මොකද වෙන්නේ? සද්දං සුත්වා සති මුට්ටා. සිහි මුලා වෙලා යා සද්දය අහනවා. එතකොට මොකද වෙන්නේ? පිය නිමිත්තම් මනසිකරවතු ප්‍රිය නිමිති සිහි කරනවා. ඒකෙත් ආස්වාදෙම ඇහෙන්නේ යම් සද්දයක්ද, ඇහෙන සද්දෙ මෙයා ප්‍රිය නිමිති සිහි කරනවා. සිහි කරද්දි කරද්දි මොකද වෙන්නේ? සාරත්ත චිත්තෝ වේදේති. ඇලුණු සිතින් විඳින්න වෙන්නේ. ලෑ විඳවනවා. විඳවන්නේ ඇලින්චි සිතින්. එතකොට මොකද වෙන්නේ? තංච අජ්ජෝසාය තිට්ඨති. එයාට ඒක හිතේ බැස ගන්නවා. අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ ආවලා මට බැන්න, ආවලා මට ගැහුවා, ආවලා මට නිද්දා පහස කළා. පිහිටනවා හිතේ ගිහිල්ලා. නේ? හිතේ පිහිටියට පස්සේ අතාරින්න බෑ. සමහරට හිතේ ඇති වෙන වෛර ක්‍රෝධ සසරක් පුරාවට පස්සෙන් එනවා. සසර පුරා දැන් දේවදත්ත කොච්චර දුරක් ආවා? කල්ප හතරක් ආවා. ඒ වෛරේ. ඉතින් බලන්න මේ පුංචි සද්දිකට අහු වෙලා අපි සසරක්ම මේ හඬන වැළපෙන සසරටම එකතු වෙනවනේ. නේද? මහා දුකකට ගොදුරු වෙනවනේ. ආපහු මව කුසක ළඟිනවා. ආපහු දිරන සසරට එනවා. ආපහු ලෙඩ වෙන සසරට එනවා. ආපහු මැරෙන සසරට එනවා. ආපහු පිච්චෙන සසරට එනවා. මේ සද්දිට අහු වෙලා අපිට හිතෙන්නේ නැහැ නේද ලොකු දෙයක් කියලා. අපිට ලොකු දෙයක් කියලා හිතෙන්නේ මේ සින්දුවක් කහලා ආස්වාදයක් විඳලා ඒකට අහු වෙලා යන එක ලොකු දෙයක් කියලා අපිට හිතෙන්නේ නැහැ. නමුත් අපි ඒක අහද්දී ඒකට හිත බැඳුනට පස්සේ අපිට සසරක්ම හදනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ කනට ආයතනයක් කියලා කිව්වේ. සසරක් හදනවා. ආයතනිකින් කරන්නේ නිෂ්පාදනය කරනවා. සසරක්ම හදනවා. එදකට ඊළඟට බුදුරජාණන් මේ අර ස්වාමීන් වහන්සේ කියා හිටිය ස්වාමිනී භාගතන තච්ච අජ්ජ. එතකොට ඇලිච්ච සිතින් තමයි ආවිඳවන්නේ. එතකොට හිතේ බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා සද්ද සම්භව. ඒ ශබ්ද වලින් හටගන්න නොඑක් විඳින් දැන් මෙයා විඳවනවා. නොඑක් විඳින් විඳ අපු වර්ග මතක් කර කර දැන් සින්දුවක් අහුවට පස්සේ අපි මතක තියා ගන්නවා. ආස්වාදයෙන් සිහි කර කර එක මතක තියා ගන්නවා. මතක තියාගත්තට පස්සේ ආවෝ ඒක කියන් අපි හිතින් හිත හිත කියනවා. හිත ඇතුලින් කියනවා. තනි වෙච්ච වෙලාවට කියනවා. කොයි හරි ගමනක් යනකොට තනි වෙච්ච වෙලාවට අරක කී කී ආස්වාදයක් විඳවනවා. ඇතුලින් ඒක විඳෝ විඳෝ ආවෝ ඒකට ඇලෙනවා. ඒක ඇලුනට පස්සේ ඒ සද්ද වලට ඒ සින්දු විතරක් නෙමෙයි අනෙක් දේවලුත් හැම දෙයකටම ඇයින ඇයින සද්ද වලට කෙනෙකුගේ හඬක් වේවා මිහිරි හඬක් වේවා අහු වෙනවා. අවිජ්ජාච විහෙසාච අනවබෝධයෙන් හටගන්න ආසාවෙන් හිත පෙලන්න පටන් ගන්නවා. වෙහෙසටපත් කරනවා. එතකොට ඒ වෙහෙස නිසා එයා සසරට එකතු වෙනවා. ඒවං ආචින්නතෝ දුක්ඛ. මේ විදියට ඔහු දුක කරා ඇදිලා යනවා. ආරා නිබ්බානං උච්චති. ඔහු දුකින් ඈත් වෙනවා. බලන්න මේ බලන්න බුදුරජාණන්සේ බලන්න තියෙන ක්‍රමේ ධර්මයේ දේශනා කරපු ක්‍රමේ මේ ක්‍රමයට බලන්න කියනවා. මේ විදිහටයි සසරට එකතුනේ. එහෙනම් මෙතෙක් සසරේ අපි ගෙවාගෙන ආපු සසරේ ওই ක්‍රමයට තමයි එකතුනේ. ඊළඟට දැන් බුදුරජාණන් එක තැනක දේශනා කළා මහණෙනි මේ සවැත් නුවර ගස්කලන් තියෙනවා. තනකල තියෙනවා. නේ? මිනිස්සු මේක මේ තනකලේ ගස්කලන් කපල අරගෙන යනවා. දරට අරන් යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා
මහණනි ඔබට හිතෙනවද කියලා අහනවා මේ මිනිස්සු අනේ මාව කපල අරන් යනවනි කියලා හිතෙනවද කියලා අහනවා අර ගස්කොලන් තනකොල කපල අරන් යනකොට දරට අරන් යනකොට අනේ මාව කපල අරන් යනවනි කියලා හිතෙනවද කියලා අහනවා හිතෙනවද එහෙම නෑනේ ආන් ඒ වගේ කියනවා මේක මේ හැම දෙයක් දිහා බලන්න කියනවා අර ක්‍රමයට ගස්කොලන් වගේ බලන්න කියනවා තනකොල වගේ බලන්න කියනවා නේද එහෙනම් පේන ලෝකේ අපි ඒ විදිහට බලන්න ඕනේ ඇයින ලෝකය අපි ඉදිරි බලන්න ඕනේ තමාගේ වසගේ පවත්තන්න බැරි තමාට අයත් නැති දෙයක් ඉදිහට නතුම් මාකම්භික්කවේ මහනනි තමාගේ නොවේ කියලා බලන්න කියනවා මේදිට බලද්දී අහුවෙන්නෑ කියනවා නමුත් අපි පුරුදු වෙලා තියන්නේ අර සාමාන්‍ය රටාවට යන රටාවටම බලන්න ඒ නිසා අපි සසර හිරවෙනවා මිසා සසරෙන් බේරෙන්නේ නෑ එතට මේ බලන්න ක්‍රමයක් තමයි අපිට මේ බුදුරජාණන් පෙන්නන්නේ අර ස්වාමීන් වහන්සේ කියා සිටි ළඟට ගන්ධං ගාත්වා සති මුත්තා ගඳ සුවඳ දැනගන්නවා. හැබැයි සිහියේ නැහැ. එතකොට මොකද කරන්නේ? ප්‍රිය නිමිත්තම් මනසිකරවතු. ප්‍රිය නිමිති සිහි කරනවා. සාරත්ත්‍ය චිත්තෝ වේදීති. ඇලුණු සිතින් තමයි මේ ගඳ සුවඳ විඳින්න තියෙන්නේ. නාසයට දැනෙන ගඳ සුවඳ විඳින්න තියෙන්නේ ඇලිච්ච සිතකින්. එතකොට ඇලුණු සිතින් ඒක විඳවද්දී තංච අජ්ජෝසාය තිට්ඨති ඒක හිතේ බැස ගන්නවා තස්ස වඩ්ඩಂತಿ වේදනා අනේක ගන්ධ සම්භව එතකොට නොයේ ගඳ සුවඳින් මේ වේදනා විඳවනවා නාසයට යමක් දැනෙනවද ගඳ සුවඳ ඒ දැනෙන දේන් යා විඳෝ 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 ඉන්නවා අභිජ්ජාච විහෙසාච අනවබෝධයෙන් හටගන්න ආසාවෙන් හිත වෙහෙසට පත්වෙනවා හිත වෙහෙසිලා හිත පෙළන්න පටන් ගන්නවා චිත්ත මස්සූප හඤ්ඤති පෙළනවා විඳෝ විඳෝ ඉන්නවා ඒවං ආචිනතෝ දුක්ඛං මේ විදිහටයි දුක රැස් වෙන්නේ ආරා නිබ්බාණං උච්චති එතකොට යා නිවනින් ඈතට යනවා ඊළඟ එක දැන් ඔබට පුළුවන් වෙනුනේ තේරුම් ගන්න මොකක්ද එහෙනම් ඊළඟ එක දිවට දැනෙනවා රසය එතකොට රසයේ විඳිනකොට සිහිය නැහැ. සිහිය නැති වෙනකොට මොකද වෙන්නේ? ප්‍රිය නිමිති සිහි කරනවා. ප්‍රිය නිමිති සිහි කරනකොට කට ඇලෙනවා. ඇලිච්ච සිතින් විඳවනවා. එතකොට ඇලිච්ච සිතින් විඳවනකොට හිතේ බැසගෙන නොඑක් රස දැනෙනවා. කෑම ಜಾති කනකොට ආය ආය ආසාව ඇවිල්ලා ඒකෙම හිත බැස ගන්නවා. ආය ආය හොයනවා. දැන් අපි කෑම ಜಾති හෙව්වා කියලා අපිට ඇති වුණාද? අපි මෙච්චර මේ රස්සාවල් කර කර මේ යන්නේ මොනවා හොයන්නද? අපි මේ තාඩ් බස්සල තෙරපි තෙරපි ආවේ පිච්චි පිච්චි සීතලේ ගැහි ගැහි පින්නේ වෙවුල හෙවුල පින්නේ පිනි බබා යන්නේ මේ ගමන මොකටද මේ යන්නේ? මොනවා හොයන්නද? ඈ මොනවා හරි දෙයක් බලලා සතුටු වෙන්න නැද්ද? නැද්ද? මොනවා හරි දෙයක් අහලා සතුටු වෙන්න කෑමක් කාලා සතුටු වෙන්න පහසක් ලබල සතුටු වෙන්න නේද ඔකට නේද මේ යන්නේ වෙන මොනවද ලැබෙන්නේ ඔයිට අමතරව අපි මොනවද ලැබෙන්නේ අපි ඒක ගියා කියලා නේද පේන දේට අමතරව මොනවද අපිට ලැබෙන්නේ ඇහෙන දේ ඊට අමතරව ලැබෙන සුවඳ ඊට අමතරව ලැබෙන රසය ඊට අමතරව ලැබෙන පහස ඔයිට දි මොනවද ලැබෙන්නේ මොකුත් නැහැ ලැබු දෙයක් නැහැ නේද එතකොට මේ පස්සේ තමයි මේ යන්නේ ඒ පස්සේ ආපු ගමන දෙව්ලෝ ගියත් ඇති වෙන්නේ නැති එක්කෙනාට මනුස්ස ලෝකෙ ඇති වෙයිද ඈ බඹලෝ ගියත් ඇති වෙන්නේ නැති එක්කෙනාට මනුස්ස ලෝකෙ ඇති වෙයිද ඇති වෙන්නේ නැහනේ ඒ නිසා මේ ගමන අවසානයේ දකින්නම් අපිට ක්‍රමයක් බුදුරජාන්සේ මේක පෙන්නනවා අපි ඒක ඊළඟට බලමු එතකොට රසීට අහුණාට පස්සේ ඒ රස හොය හොය යනවා ඒ රසය කියන එකත් රසය හොයන එකත් ඒක අයිති වෙන්නේ මාර සේනාවට බුදුරජාණන් වහන්සේ වදාළා ඒක මාණිනීක මේ තතියා කුප්පිපාසාතේ තුන්වෙනි සේනාව බඩගින්නත් පිපාසයත් කෑම හොය යන්නේක ඒකට අහු වුණාට පස්සේ ගැලවෙන්න බෑ නේද කොයි වෙලාවෙත් උනේ දෙවෙලක් කාලා මදි තුන් වෙලක් කාලත් මදි අවමතර හතර පහ පොරක් දානවා නේ ඒත් මදි එතකොට බලන්න අපි ඒකට කොච්චර අහුවෙනවද කියලා කොච්චර ඒකට වසඟ වෙලා යනවද කියලා නේද
ඒකයි සසර සකස් කරනවා ඒකෙන්. ආපෝ ආපෝ හොයනවා. නේද? අලුත් අලුත් දේවල් හොයනවා. කොච්චර තිබ්බත් ඇති වෙන්නේ නැහැ. එයා දුක කරාම යනවා. නිවනින් ඈතට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා පස්සම් පුස්ස සති මුට්ටා. පහස කයින් ලැබෙනවා. හැබැයි සිහිය නැහැ. ප්‍රිය විදියටම මෙනෙහි කරනවා. අර පහසත් ඕනේ, මේකත් ඕනේ. අරක හරි පහසුයි, මේකත් හරි පහසුයි. වාඩිලා ඉන්න බෑනේ දවිට පැය. අමාරුයි නේද? වෙනස් කරන්න. ඒ පහසට අහු වෙනවා අපි. නේ? එතකොට ප්‍රියෙන් විදිහටම සිහි කරනවා. සිහි කරනකොට ඇලෙනවා. සාරත්ත චිත්ත වේදේති. තාංච අජ්ජෝසාය තිට්ඨති. ඒක හිත බැස ගන්නවා. තස්ස වඩ්ඩන්ති වේදනා අනේකා පස්ස සම්භවා. එතකොට මොකද වෙන්නේ? අර ඇලුන සිතින් එයා විඳවනවා. පහස දැනෙන්නේ ඇලුන සිතින් විඳවනවා. අනවබෝධයෙන් හට ගන්න ආසාවෙන් හිත වෙහෙසටපත් කරනවා. හිත පෙලන්න පටන් ගන්නවා. මේ විදියට දුක කරා ඇදලා යනවා. සසරින් මිදෙන්නේ නිවනින් ඈතට යනවා. දැන් එහෙනම් අපිට එකක් තේරුම් ගන්න පුළුවන්. මෙතෙක් කල් අපි ආපු ක්‍රමයට සසරින් මිදෙන පැත්තටද අපි යන්නේ? සසරේ යන පැත්තටද යන්නේ? තමන් ගැන තමන්ට තේරුම් ගන්න හොඳ දෙයක්, හොඳ දහම් කරුණක් දෙයි. තමන්ගේ දහම් කැඩපතින් තමන් දැන් බලන්න තමන් කොයි පැත්තටද යන්නේ කියලා. තමන් දුක කරා යනවද? ඔව්. නිවන කරා යනවද? සසරට යනවද? සසරෙන් මිදෙන්න යනවද? නේද? හොඳට තමන් ගැන තමන්ට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ක්‍රමයේ අපි බලද්දී මේ දහම් අපිට හොඳ දහම් නිර්ණායකයක් මේක. නේද? දැන් මේකෙන් අපිට බලද්දී බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගැනම පහදින්න පුළුවන්. ඇයි මේ අපිට පේනවා දැන් යන ලෝකේ රටාවට බැලුවාම නීසිල්ට ගත්ත පස් වගේ ස්වල්ප දෙනෙක් නේද ගැලවෙනවා කිව්වේ. නේද? මහපොළොවගේ පිරිසක් දුගතිය නේද යනවා කිව්වේ. එහෙනම් එකක් අපිට දැන් හොඳට පැහැදිලි, උන්වහන්සේගේ දේශනාව හරියටම පැහැදිලි, මේක අනුගමනය කරන පිරිස නෑ නේද? නීපොත්තද ගත්ත පස් වගේ ස්වල්ප දෙනයි ඉන්නේ. නේ? මහපොළොවගේ පිරිසක් අර පැත්තටමයි. එතකොට ඒකෙන් හොඳට පැහැදිලි වෙනවා. එහෙනම් දුගති කරාම තමයි යන්නේ. නිවනින් ඈතටම තමයි යන්නේ. නිවන කරා යන පිරිස ස්වල්ප දෙනයි. ධම්මං ඤත්වා සති මුට්ඨා. හිතට එන සිතුවිලි සිහි කරනවා. නේ? සිහි කරන්නේ සිහි මුලා වෙලා. සිහි කරනවා, හිතනවා. හිතන්නේ මුලා වෙච්ච හිතින්. ප්‍රිය නිමිත්තක් මානසිකව ප්‍රිය නිමිතිව සිහි කර කර ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? සාරත්ත චිත්තෝ වේදීති. එයා විඳවනවා. විඳින්නේ හැබැයි එලිච්ච සිතින්. හිතින් හිත හිත විඳවනවා. හිතින් හිතන්න තියෙන දැකපු දේවල්නේ. ආපු දේවල්, සුවඳ විඳපු දේවල්, රස විඳපු දේවල්, පාසල මීට අමතර දෙයක් හිතන්න නැහනේ. එක්ක ඉස්සරහට බලන්න තියෙන දේවල්. එක්ක ඉස්සරහට ආන්න තියෙන දේවල්. එක්ක ඉස්සරහට සුවඳ විඳින දේවල්. එක්ක ඉස්සරහට පාස ලබන්න තියෙන දේවල්, රස විඳින තියෙන දේවල්. ඔයිට අමතරව යමක් හිතන්න තියෙනවද? නැහැ නේද? නැහනේ. එතකොට ඒ හිතන්නේ ඇලිච්ච සිතින් ආස්වාදයේ තමයි හිතන්නේ. එතකොට මේ ලෝකේ යා බලන්නේ මොකද්ද? ආස්වාදයක්ද බලන්නේ, ආදීනවද බලන්නේ? ආස්වාදයක් බලන්නේ, සැපයක් සොම්නසක් බලන්නේ, හිත හිතත් බලන්නේ. සැපයක් සොම්නසක් මේ ලෝකේ ලබන්නේ, පේන ලෝකෙන් සැපයක් සොම්නසක් බලන්නේ නේද? ඇහෙන ලෝකෙන් සැපයක් සොම්නසක් ලබන්නමයි බලන්නේ. සුවඳ ලෝකෙන් සැපයක් සොම්නසක් ලබන්නමයි බලන්නේ. රස ලෝකෙන්, පහස ලෝකෙන් සැපයක් සොම්නසක් ලබන්නමයි බලන්නේ. හිතින් හිත හිත බලන්නේ ඒකමයි. අපේ හිතවල ස්වභාවය මේක නෙමෙයිද? ඕකම නේද මේ බලබල ඉන්නේ? ඕකම බලබලා ඉන්නකොට මොකද වෙන්නේ? සාරත්ත චිත්තෝ වේදේති. ඇලුනු සිතින් විඳින්න තියෙන්නේ. තංච අජ්ජෝසාය තිට්ඨති. ඒක හිතේ බැස ගන්නවා. බැසගත්තට පස්සේ තස්ස වඩ්ඩන් තිවේදනා අනේකා ධම්ම සම්භව. ඒ හිතට ඇති වෙන සිතීලි වලින් හිත විඳවනවා. විඳෝ විඳෝ ඉන්නවා. අවිජ්ජාච වේස. අනවබෝධයෙන් හටගන්න ආසාවෙන්. දැන් හොඳට මේ කාලේ හොඳට පේනවා නේද? හිත හිත මිනිස්සු මොනවද කරන්නේ? අනුන්ට කෙලිකම් කරනවා, ගා ගන්නවා, මරා ගන්නවා, යුද කෝලහල නේද? මේ ඔක්කොටම මුල මේක නේද? හිතින් හිත 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 මොනවා පස්සේ යන්නේද? මේ මොනවා හරි දෙයක් බලලා සතුටු වෙන්න නේද? එක්කෙනෙක් ඉස්සරහට එනකොට අනිත් එක්කෙනාට ඉරිසියයි. කොච්චර වෛරී වචන පාවිච්චි කරනවද? ඇනකොටා ගන්නවද? ගාමරා ගන්නවද? නේද?
පොඩි වචනයක් අල්ලගෙන කොච්චර මඩ ගහනවද? කොච්චර විනාශයට කැමති වෙනවද තව කෙනෙක්ගේ? හේතුව මොකද්ද මේ? හිතේ තියෙන්නෙම අකුසලීමයි. හිතේ තියෙන්නෙම පලිගැනීමමයි. ද්වේෂීමයි, ක්‍රෝධීමයි, එකටික කිරීමමයි. ගුණමකු කම්මයි. හේතුව මොකද්ද? ඉතින් මෙතෙක්කල් පුරුදු කරපු හිත තමයි දැන් තියෙන්නේ. නේද? මෙතෙක්කල් පුරුදු කරලා තියෙන්නේ මොන හිතද? මේ හිත පුරුදු කරලා තියෙන්නේ. ඒ වඩපු හිත දැන් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? දැන් දැන් මෙයා හිතින් හිත හිත හිතින් හිත හිත එක විඳෝ විඳෝ ඉන්නවා. අනවබෝධයෙන් හටගන්නේ වෙහෙසින් එයා පීඩාවට පත් කරනවා. පෙළන්න පටන් ගන්නවානේ. පෙළන්න පටන් මට අරකත් ඕනේ. මේකත් ඕනේ. හිතින් හිතන්නේ මරක ඕනේ. මේක ඕනේ. අරකත් ඕනේ. මේ වෙහෙසි වෙහෙසි අවුව වැස්ස පින්න කියලා නැහැ. නේද? ගහ ගන්න යනකොට අවුව වැස්ස පින්න කියලා බලන්නේ නැහැ නේද? රණ්ඩු අල්ලන්න යනකොට හොයන්න යනකොට අවුව වැස්ස පින්න කියලා නැහැ නේද? දැන් හොරකම් කරන එක්කෙනෙක්ට හොරකම් කර හොරකමේ යනකොට අවුව වැස්ස පින්න කියලා බලන්නේ නැහැ නේද? නැහැ නේද? ඒක බලන්නේ නැහැ. එනකොටාගෙන යනවා. යුද්ධෙට යනවා. රණවිමට යනවා. කඩු කිනි සෙල්ලෙල දෙද්දී ඒ හරහා යනවා කියන බුදුරජාණන් වහන්සේ කාමී හොයාගෙන යන එක්කෙනා. කාමී හොයාගෙන යන එකට රෑදවල් කියලා වෙහසක් ඒක බේදියන්නේ නැහැ. බස්සෙල තෙරපෙනවා කියලා එකක් නැහැ. පීඩාවට පත් වෙනවා කියලා එකක් නැහැ. ඒ මුකුත් දැනින්නේ නැහැ. එයාට ඕනේ වෙහෙසි වෙහෙසි හරි අර තමන් බලාපොරොත්තු වෙච්ච සැපේ ලබන්න. ආස්වාදයෙන් හිතින් මවාගත්තු සැපේ ලබන්න. පුංචි සැපයක්. චූටි සැපයක්. අර චූටි සැපේ වෙනුවෙන් පුංචි සැපේ වෙනුවෙන් මහා දුකක් විඳවනවා. එතකොට ඒ දුකට ඇදිලා යනකොට මා දුකක් විඳෝනේ දුකට ඇදිලා යනකොට ඒවන් ආචින්නතෝ දුක්ඛං ඒ විදිහට යා දුක කරා යද්දී ආරා නිබ්බානං උච්චති යා නිවනි ඈතට යනවා. මේකේ බේරෙන ක්‍රමය දැන් කියනවා. බලන්න මේ ස්වාමීන් වහන්සේට තේරිච්ච විදිය මේකෙන් බේරෙන්න මෙහෙම කරන්න කියනවා. නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිසතෝ. රූපේ දැක්කට පස්සේ සිය පීටෝ ගන්න කියනවා. සිය පීටෝගෙන ඒ රූපේ ඇත්ත ඇති සිතින් යථාර්ථයෙන් බලන්න කියනවා. නේද? ඇත්ත මොකද්ද මේ ලෝකේ? සත්‍ය අනිත්‍යයි. හැම දෙයක්ම අනිත්‍යයි. මේ ලෝකෙත් විනාශෙලා යනවනම් නේද? සිනේරු පර්වත රාජයාත් මහමීරු පර්වත රාජයාත් මේ මුළු ලෝකෙමත් ගිනි අරගෙන ආභස්සර බ්‍රහ්ම ලෝකෙ දක්වාම මේ ගිනි ගන්නවනම් ගිනි අරගෙන විනාශෙලා යනවනම් මේ අපේ මේ පේන රූප ටිකක් මනුස්ස ලෝකෙ මේ පේන රූප ටිකක් අනිත්‍ය වීම ගැන කවර කතාවද නේද? එහෙනම් මේ සෑම දෙයක්ම අනිත්‍යයි. නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතෝ. රූප දැකලා ඒකට මුලා වෙන්නේ නැහැ මෙයා. ඇත්ත ඇති සිටින් බලනවා. අසුබ ලෝකේ අසුබ වශයෙන් දැන ගන්නවා. දුක්ඛිත ලෝකේ දුක්ඛිත වශයෙන්ම දැක ගන්නවා. අනාත්ම ලෝකේ අනාත්ම වශයෙන්ම දැක ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ ඉස්තර කරනවා. එතකොට මේ විදිහට බලද්දි විරත් චිත්තෝ වේදේති. එයාගේ හිත මොකද වෙන්නේ? ඔව්. නොයල්ුණු සිතින් තමයි දැන් මෙයා විඳවන්නේ. දැන් මෙයා විඳවනවා. මෙයාත් විඳිනවා. හැබැයි මෙයා විඳින්නේ නොයල්ුණු සිතින්. තංච නාජ්ජෝසයි තිට්ඨති. හිතේ බැස ගන්නෑ දැන්. පිහිටන්නේ. ආපෝ ගිහිල්ලා මතක් කරන් මෙයාට මොකද ඉතුරු වෙන්නේ? දැක්ක සැනින් අතහැරියා. කල්පනා කළා මේක අනිත්‍ය එකක් මේක අරන් ගියා කියලා මට යහපතක් වෙන්නේ නැහැ. මේක මට වැඩක් වෙන්නේ නැහැ. අතහැරිය. අර චිත්තගුත්තු කියලා රහතන් වහන්සේ නමක් හිටියා කරඬු ලිනී ඉස්සර. ඒ ස්වාමීන් වහන්සේගේ කුටි දැන් රජුරෝ ගියා බලන්න ස්වාමීන් වහන්සේ බලන්න ගියා. ස්වාමීන් වහන්සේ දැන් ගල්ලෙන ඇතුලේ භාවනා කර කර ඉන්නවා. රජුරෝ ගිහිල්ලා දැන් ගල්ලෙන හැමතැන බලලා ඒ ගල්ලෙන්නට ඇතුළෙන තැන උඩ උළුවස උඩ ලස්සන චිත්‍රයක් තියෙනවා. රජුරු කියන ස්වාමීන් වහන්සේ හරි ලස්සන චිත්‍රයක් තියෙනවා මේක. කවුද මේ කැන්දි කියලා ඇහුවා. ඒ රාතන් වහන්සේ අවුරුදු 25ක් ගල්ලෙනේ. අවුරුදු 25ක් ගල්ලෙනේ හිටියා. එච්චර කාලයක් හිටියේ පින්ඩ පාති වඩිනවා ආපෝ වෙන භාවනා කරනවා. මේ දිටි අවුරුදු 25. ඒ රාතන් වහන්සේ කියනවා රජතුමනි චිත්‍රයක් තියෙනවා. මම අවුරුදු 25ක් මේ හිටියා. මම දැක්කේ නෑ කියනවා. ඒකේ තේරුම මොකක්ද එන? උන්වහන්සේට මේ ලෝකේ බලලා අමුතුන් සතුටක් ලබන දේ ලෝකේ බලන්න දෙයක්
උන්වහන්සේට නෑ, උන්වහන්සේ ඊට වැඩි අග්‍රසපතක් විඳිනවා. අතහැරලා ඊට වැඩි අග්‍රසපතක් විඳිනවා. නේ? අපිනේ මේ හොය හොය යන්නේ. ඇයි අපි හොය හොය යන්නේ? ඒක ඉක්මවාගිය සපතක් අපිට පේන්නේ නෑ. නේද? අපි මුලාවිච්ච ලෝකේ ඉන්න නිසා, අවිද්‍යා සහගත ලෝකේ ඉන්න නිසා අපිට පේන්නේ ඊට වැඩි අග්‍රසපතක් තියෙනවා කියලා. නමුත් අර ස්වාමීන් වහන්සේට පේනවා. මට ඊට වැඩි එකක් තියෙනවා. මං ඕවා බලන්න ගියොත් එහෙම මට මේක නැති වෙලා යනවා. මට අග්‍රසපත නැති වෙලා යනවා. නේ? දැන් බලන්න මේක තමයි මේ තියෙන්නේ. නසෝ රාජ්‍යති රූපේසු රූපං දිස්වා පතිස්සතු රූපේ දැකලා එකට ඇලෙන්නේ නැහැ. විරත් චිත්තෝ වේදිති නොඇලුන සිටින් විඳවනවා. තංච නාජ්ජෝසයිති හිති පිට පිහිටන්නේ. යථාස පස්සතු රූප මේදි රූප යථාර්ථයේ දකිනකොට සේවතෝ චාපි වේද විඳීම සේවනි කරනවා. ඈ විඳිනවා. කීයති නෝ පචියති ගෙවෙනවා මිසක් රැස් වෙන්නේ නැහැ. ආවෝ හැදෙන්නේ නැහැ. ගෙවිලා යනවා තියෙන කර්ම ගෙවිලා යනවා. ආවෝ හැදෙන්නේ නැහැ. දුක ගෙවිලා යනවා. ආපෝ හැදෙන්නේ නැහැ. ඒවංසෝ චරති සතු මේ විදිහට වාසය කරනකොට ඒවං අපචිනතෝ දුක්ඛං. ඔව් දුක කරා යන්නේ නැහැ. සන්තිකේ නිබ්බාණං උච්චති. එයා කොහෙද යන්නේ? නිවනට ලං වෙනවා. ලස්සන පාරක්. ඇහැ සංවර කරන්න ලස්සන පාරක්. නසෝ රාජ්‍යති සද්දේසු සද්දං සුත්වා පතිස්සතෝ සද්දේ ඇහෙනවා. හැබැයි මෙයා සීය පීටෝගෙන ඇත් ඇතිසිතින් බලන මේක අනිත්‍යක. අපි මෙච්චර කල් ආපම වෙනකොට නෑ නිකක්වත් නේ. දැන් නෑ නිකක්වත්. ඔක්කොම ගිහින් ඉවරයි. නමුත් අපේ හිතේ කෙලස් ටික තියෙනවා ආපෝ. ආපෝ මතක් කරලා ගන්න පුළුවන්. එතකොට සද්දෙට අහුවෙන්නේ නෑ මෙයා. ඊළඟට සිහි පිහිටෝගෙන නොඇලුණු සිතින් විඳවනවා. හිතේ පිහිටන්නේ මේ දේ යථාර්ථයේ දකින්නකට ගෙවිලා යන මිසක් රැස් වෙන්නේ නැහැ. නිවන ළඟයි. දුකින් නිදහස් වෙනවා. ගඳ සුවඳක් දැනුණත්, රසයක් දැනුණත්, පහසක් දැනුණත්, හිතට යමක් හිතුණත් මොකද කරන්නේ? ඒ යථාර්ථයෙන්ම දැනගන්නවා. මෙන්න ගඳ සුවඳ දැනුණා. මෙන්න රස දැනුණා. මෙන්න පහස දැනුණා. මෙන්න යමක් හිතට ආව එසැනින් ඉවරයි. අනිත්‍යල අපි මෙච්චර කාලෙ හිටපුවා දැන් නැහනේ. ඔක්කොම අනිත්‍යලා ගිහිල්ලා නේද? එතකොට මේ දිහට දකිද්දි අනිත්‍ය වශයෙන් දකිද්දි ආවෝ හිතන්නේ යොත් අපිට වෙහෙසක් විතරයි, දුකක් විතරයි. ආපෝ ගන්න ගියට ගන්න බෑ. ඒ කාලෙත් එක ගිහින් ඉවරයි. වේගින් වෙනස් වෙලා යනවා. ඒ වෙනස් වෙන ලෝකේ වෙනස් වෙලා ගියාට පස්සේ ආපෝ ගන්න බෑ. ගියාට පස්සේ ගන්න බෑ. නේද? එතකොට මෙයා දකින්න යථාර්ථයම අනිත්‍යයි. අනිත්‍ය වූ ලෝකේ අනිත් වෙලා යදි දුක කරා යනවා. දුක කරා ගියාට පස්සේ ආපෝ මේ සසරට මේකතු වෙනවා කියලා දැක්කට පස්සේ අතහරිනවා. අතහැරලා නොයලුණු සිතින් මේ විඳවනවා. හිතින් යමක් හිතුණත් නොයලුණු සිතින් විඳවන්නේ. එතකොට නොයලුණු සිතින් විඳවද්දී මෙයාගේ හිතේක පිහිටන්නේ කොච්චර දේවල් හිතුවත්, කොච්චර දේවල් ලහුවත්, කොච්චර සුවඳ විඳත්, කොච්චර පාස ලැබුවත්, කොච්චර කෑම ජාති කෑවත් ඒකට ආසාවක් නැහැ. නොයලුණු සිතින් විඳවනවා. එතකොට ගෙවෙනවා මිසක් රැස් වෙන්නේ නැහැ. ගෙවිලා යනවා දුක, රැස් වෙන්නේ නැහැ. මේ විදිහට වාසය කරනකොට නිවන ළඟයි. දුකින් ඈත් වෙලා යනවා. බුදුරජාණන් වහන්සේට මේ විස්තරය කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ සාදු සාදු පින්වත් මාන ඔබ හරි ලස්සනට මේ විස්තරේ දේශනාක මේ විස්තරේ තේරුම් අරන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේත් අනුමෝදන් වුණා. ඊට පස්සේ මාළුන්කි පුත්තු ස්වාමීන් වහන්සේ මේ දේශනාව අහලා බුදුරජාණන් වහන්සේ මේ දේශනාව අනුගමනය කරලා යම් හුදෙකලා වුණා. හුදෙකලා වෙලා යම් මේ කුල පුත්‍රයේ ගිහි ජීවිතයේ අතහැරලා ශාසනයට ඇතුළු වෙලා යමක් අවබෝධ කළ යුතුද, අරහත්ත්වයට පත්විය යුතුද, ඒ ධර්මය අවබෝධ කරලා සසරින් ඉදිරියට ගමන් කළා, අරහත්ත්වයටපත් වුණා. එතකොට බලන්න මේ සසරින් ඉදිරියට අරගෙන ගිය ධර්මයේ තමයි අපි දැන් මේ ඇහුවේ. ඒ ස්වාමීන් වහන්සේ ඒක අනුගමනය කරලා අරහත්ත්වයට දක්වාම හිත දියුණු කළා. නොයලුණු සිත වැඩුවා. නේද? මෙලොවත් පිහිටන්නේ නැති, පරලොවත් පිහිටන්නේ නැති හිතක් දක්වා හිත දියුණු කළා. ඒ නිසා අපි සියලු දෙනාට දැන් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව පාලුන්කි පුත්ත සූත්‍ර දේශනාව ඇස සංවර කරලා, කන සංවර කරලා, නාසය සංවර කරලා, ඊළඟට දිව සංවර කරලා, කය සංවර කරලා, මනස සංවර කරලා, සිහිය පිහිටුවාගෙන ධර්මය පුරුදු කරලා, මේ ධර්මය පුරුදු කරලා සසර දුකින් නිදහස් වෙන්න මේක උපකාරී වෙනවා. ඒ නිසා සීල දෙනාට මේ දහම් කරුණු මතක තියාගෙන නෝනින් විමස විමස මේ ධර්මයේ සිහි කර කර
ධර්මය අනුගමනය කරලා සසර දුක නිදහසීමේ දුර්ලභ භාග්‍ය වාසනාව උදාවිත්වා. සාදු සාදු සාදු.